කට්ටියගෙනවා අඩු ගානට ෂෝ ගන්නවා කියලා. ඒ ඔයාගේ වෙනස තියෙන්නේ බුරුතු පිටින්ම යනවනේ. සෙට් එකම ගනුවේ යනවනේ. දක්ෂ මිනිස්සු හැමදෙස්සම මගේ සංගීත කණ්ඩායමට එකතු කරගන්න මම කැමතියි. ඒ නිසා ඔය කට්ටිය වෙනස් වීම කියන වචනේ මම එක ගයකට. ඔයාගේ තියෙන යම්කිසි කෙනෙක් තෝරා ගැනීමේ ප්‍රශ්නයක් ආරම්භයේදී තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? වාර තෝරා ගන්නකොට හිතෙන්නේ නැද්ද මෙයා පොඩි අවුල් චරිතයක් මෙයත් ඒ ගමනක් යන්න බෑ. එහෙම වාර දැනෙන්නේ නැද්ද මුලින්? අයිබෝවන් හැමෝටම අද අපේ ෂායි ෆිම රෝන් ටර්න් සෙග්මන්ට් එක ඇතුලේ අද අපි කතා බහ මේ මහරගම ප්‍රදේශයෙන් ආපු සංගීත කණ්ඩායමක් මහරගම වෝට සංගීත කණ්ඩායම හැමෝගෙම ආදර දිනාගත සංගීත කණ්ඩායමක් ඉතින් හැමෝගෙම කතා බහට ලක් වුණ සංගීත කණ්ඩායමක් එමුනා මෙන්න අද රෝන් ටර්න් ටර්න් එක ටර්න් නෙනවා මහරගම වෝට සංගීත කණ්ඩායමේ නායක නලින් අබේවර්ධන දෙසට අයිබෝවන් අයිබෝවන් එකෙම ජය වෙන්න ඕන සුබ වෙන්න ඕන අනිවාර්යෙන්ම සුබ වෙන්න ඕන ජය වෙන්න ඕන හැමදාම රයිට් අපේ කතාබහ පොඩි සැර ගතියක් දැනෙන ප්‍රශ්නත් එක තමයි මේ ටෝක් එක යන්නේ සෙග්මන්ට් එක ඔව් ප්‍රශ්නයක් නැහැ නේ කිසි ප්‍රශ්නයක් නැහැ සැර වෙන තරමට වැඩි හොඳයි කියලා මම හිතනවා රයිට් වෝට සංගීත කණ්ඩායම කොහොමද ආරම්භ වෙන්නේ කොතනින්ද පටන් ගන්නෙ අතරම ඩිලන් මගේ මියුසික් හිස්ටරි එක ගත්තොතින් ඒක ටිකක් දිගයි මම මියුසික් ස්ටාර්ට් කරේ ඒ ලෙවල් කරන කාලේ මගේ ගමේ කඹුරුපිටියේ ඒ ලෙවල් කරන කාලේ මියුසික් ස්ටාර්ට් කරලා ඒ පැත්තේ බෑන්ඩ් එක මම ඩ්‍රම්ස් ප්ලේ කරා ඔව් ඊට පස්සේ මම ජයවර්ධන යුනිවර්සිටියට සිලෙක්ට් වුණා මැනේජ්මන්ට් වලට ඊපස්සේ කැම්පස් එකේ ඉන්න කාලේ කැම්පස් එකේ අපේ මෙම්බර්ස්ලත් එක්ක මම මේ බෑන්ඩ් එකක් කරා පස්සේ කැම්පස් විද කැම්පස් වලට ගිහිල්ලා එක එක get together shows socials එක එක ඉවෙන්ට්ස් වලට ප්ලේ කරා බෑන්ඩ් එක මම ඩ්‍රම්ස් ප්ලේ කරේ එතකොට ඊට පස්සේ කැම්පසෙන් අවුට් වෙලා මම ජොබ් එකක් කරගෙන යනකොට ඉතින් මම මියුසික් වලට ආස නිසා මම 2017 වර්ෂේ තීරණය කරා මගේම කියලා සංගීත කණ්ඩායමක් ආරම්භ කරොත් හොඳයි කියලා එතෙන්දී අතර මම වාදකෙක් ප්ලේයර් කෙනෙක් හැටියට මම බෑන්ඩ් එකට සම්බන්ධු වෙන්නේ නැහැ මම බෑන්ඩ් එක ආරම්භ කරලා සමාජීය ටිකක් එකතු කරගෙන ගමනක් යන්න ඕන කියලා අදහසින් තමයි 2017 බෑන්ඩ් එකේ මැනේජ්මන්ට් එක ඇන් ලීඩර්ෂිප් එක අරගෙන බෑන්ඩ් එක පටන් ගත්තේ. වෝට කියලා ඊට පස්සේ නමක් දාගත්තා. වෝට කියලා නම බැලුවා තින් බෑන්ඩ් එකට නම් කීපයක් ගැනම අපි කල්පනා කරා. නම් කීපයක් ගැන අපේ බෑන්ඩ් මෙම්බර්ස් ලගෙන් තව හිතවත් අයකින් තැන්ට රටේ තියෙන ජනප්‍රිය බෑන්ඩ් වල නම් යන්නේ කොහොමද? ඔමින් අතරේ මගේ යාළුවෙක්ගේ මාර්ගෙන් මට ප්‍රවීණ නිවේදක ඩෙන්සිල් නුගේගොඩ අයියා හමු වුණා. අසේ ඩෙන්සිල් නුගේගොඩ අයියා තමයි මට මේ වෝට කියන නම ලබා දුන්නේ. ඉතින් අතම ඩෙන්සිල් අයියා මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන. රයිට්. දැන් බෑන්ඩ් එක පටන් අරන් 2017 අග ප්ලෑන් කළාට අපි 2017 මුල තමයි පළවෙනි ෂෝ එක කරේ. ලොකු ෂෝ එකක් කරා මහරගම. රයිට්. අවුරුදු 10ක් නැහැ බෑන්ඩ් එකට මේ වෙනකොට. අවුරුදු 10ක් නැහැ. අවුරුදු 7ක් පැන්න විතරයි. රයිට්. මේ ආපු ගමන් මග ගැන සෑහීමකට පත් වෙනවා දැන් තියෙන ජනප්‍රියත්වය ගැන වාට සතුරු වෙන්න පුළුවන්ද සංගීත කණ්ඩායමට අනිවාර්යෙන් දැන් ඇත්තරම මම පොඩි කාලේ සංගීත ප්‍රසංග බලන්න සෑහෙන යනවා ඒකෙදි සංගීත ප්‍රසංගේ අපි ස්ටේජ් එක ළඟට වෙලා අපි ඩ්‍රම්ස් ප්ලේ කරනවා බලන් ඉන්නවා ස්ටේජ් එකේ සිංගර්ස්ලා පර්ෆෝම් කරන හැටි ප්ලේයර්ස්ලා පර්ෆෝම් කරන හැටි බලාගෙන ඉන්නවා ඉතින් අද ආපු දෙන සන්තෝෂය කියන්නේ මම මේ පොඩි කාලේ බලපු බෑන්ඩ්ස් වල මෙම්බර්ස්ලත් එක්ක අපි දැන් එකට වැඩ කරනවා ඒ මෙම්බර්ස්ලත් එක්ක කාණිවල්ලල ප්ලේ කරනවා එක සංග මියුස් සංගීත එළියේ පොඩ්ඩක් රැල්ල අඩුයි වගේ දැනෙන්නේ නැද්ද පොට බෑන්ඩ් එකට එළියේ රැල්ල අඩු වගේ නෙවෙයි ඒක වෙනස් විදිහකින් මම කියන්න කැමතියි ඇත්තටම මම දැනට මියුසික් කරනවා වගේම ප්‍රයිවට් කම්පැනි එක වැඩ කරනවා ඉතින් ප්‍රයිවට් කම්පැනි එක වැඩ කරන නිසා මට ওই ප්‍රයිවට් කම්පැනි අතර ලොකු මට ලින්ක් එකක් තියෙනවා ඉතින් මාත් එක්ක සම්බන්ධකම් තියෙනවා ඉතින් එයාලා දන්නවා මම මියුසික් කරනවා ඩීජේ කරනවා කියලා ඉතින් එයාලගේ ඉවෙන්ට්ස් මට ලැබෙනවා ඉතින් එයාලගේ ඉවෙන්ට්ස් මට ගත්තම එයාලගේ get togethers company parties වෙන වෙන ඉවෙන්ට්ස් ගත්තට පස්සේ මට සමහර එළිය ෂෝස් ගන්න බැරිතර මට මගේ වීකෙන්ඩ් එක මගේ book ඉතින් සමහරට එළිය කාණිවල් එකක් ආවම එහෙම නැත්නම් වෙන ෂෝ එකක් ආවම මමට අර කලබල මොකද company වල get together ටිකක් ප්‍රී ප්ලෑන් කරලා තියෙන ඉවෙන්ට්ස් ඉතින් මට මගේ කැලෙන්ඩර් එක book වෙලා තියෙනකොට මට සමහර ෂෝස් ගන්න බෑ ඉතින් ඒ නිසා මගේ බෑන්ඩ් එකේ ගොල්ලොන්ට වැඩ තියෙනවා වැඩ තිබුණාට එළිය කතා වෙන්නේ නැහැ එළිය කතා වෙන්නේ නැතුමත් නෙවෙයි එළිය වැඩ ටිකක් අඩුයි නමුත් අපි ඇතුලේ වැඩ කරනවා ඉතින් ඒකෙන් අතන බෑන්ඩ් එකේ ගොල්ලොන්ගේ ආර්ථික මට්ටමටත්
අවාසියක් නොවන විදියට එළිය වැඩ අඩු වුණා කියලා එහෙම ගැටලුවක් නොවන විදියට මම ඇතුලේ ලැබෙන වැඩ වලින් ටික මැනේජ් කරගෙන නමුත් අපි මතර මම කැමති එළියේ එලි මහන් වේදිකාවට ඒකට කාණිවල් ඒ වගේම ඕපන් ෂෝස් අපි ඒවා දැනට අපි කරගෙන යනවා හරි දැන් සංගීත කණ්ඩායම මේ සැබෑ අයිතිය රෙජිස්ටර් වෙලා තියෙනවා ඔයාගේ නමට මගේ නම රෙජිස්ටර් වෙලා තියෙනවා කාලෙන් කාලට සංගීත කණ්ඩායමනේ යම් යම් කලමනාකරුවන් එකතු වෙනවා කලමනාකරුවන් එකතු වීමක් සිද්ධ වෙනවා ඒට හේතුව තමයි කලමනාකරණය වගේම පරිපාලනය සම්බන්ධීකරණයට හේතුව මගේ කාර්යබහුලත්වය මගේ රැකියාවත් එක තියෙන කාර්යබහුලත්වය නිසා සමහර ප්‍රසංග වලට පවා මට සහභාගී වෙන්න නොහැකි වෙලා තියෙනවා ඒ කියන්නේ පුහුණු වීම කටයුතු කරන්න ඒ පුහුණු වීම කටයුතු කෝඩිනේට් කරන්න එතනම මට ගොඩක් කරන්න අමාරු වෙන නිසා මම එකට වෙනම කලමනාකරුවෙක් හැටියට දැනටත් පත් කරලා ඉන්නවා අපේ ජානක සම්පත් කියලා අපේ කලමනාකරු හැටියට වැඩ කරන ජානක සම්පත් එයා තමයි ඔක්කොම පුහුණු වීම කටයුතු කරලා අදාළ අපේ බෑන්ඩ් ඒගොල්ලෝ ටික සෙට් කරලා මොකද ලොජිස්ටික් පැත්ත ෂෝ එකට යන්න ඔක්කොම arrangements එක එයා තින් සංවිධානය වෙනවා එතන මම නාව ඒ වැඩ කටයුතු කරගෙන යනවා right සංගීත කණ්ඩායමේ ශිල්පීන් කාලෙන් කාලට වෙනස් වෙනවා විනස් වෙන්නේ ඔය කට්ටිය අයින් කරනවද එහෙම නැත්නම් ඒ කට්ටිය ඔයත් එක්ක ඉන්න බෑ කියලා ගැලවිලා යනවද එහෙම නැත්නම් ඔය ඔයගේ කට්ටිය වෙන බෑන්ඩ් එකකින් ගලවලා ගන්නවද මොකක්ද හේතුව හේතු කීපයක් තියෙනවා ඇත්තටම මම හිතන්නේ ලංකාවේ කිසිම සංගීත කණ්ඩායම කිසිම ශිල්පියෙක් ස්ථාවරව ඉන්නවා කියලා කාලෙන් කාලට ඔක මාරු වෙනවා ඒක හැම සංගීත කණ්ඩායමකම තියෙන ප්‍රශ්නයක් ඔයගේ ඔයගේ වෙනස තියෙන්නේ බුරුතු පිටින්ම යනවනේ සෙට් එකම ගැටුවිලා යනවනේ ඒක හේතුව තමයි සමහර සංගීත කණ්ඩායම් වලින් අපේ ප්ලේයර්ස් ගොඩක් දක්ෂ කට්ටිය තමයි මගේ බෑන්ඩ් එකේ ඉන්නේ සමහර අය කතා කරලත් ගන්න අවස්ථා තියෙනවා එහෙනම් අපි අතර ප්‍රශ්න ඇති වෙලක් තියෙනවා සංගීත කණ්ඩායම් එක්ක ඊට අමතරව මම කාලින් කාලට මගේ මිනිස්සු අප්ඩේට් කරනවා ඒ කියන්නේ වයින් කරනවා මම අප්ඩේට් කරනවා ඒ කියන්නේ එහෙම අවස්ථාවලත් උදා වෙලා තියෙනවා ඒ කියන්නේ මිනිස්සු අප්ඩේට් වෙන අප්ඩේට් නැති මිනිස්සු දෙක මේ ගමන යන්න බෑ ඉතින් මිනිස්සු අප්ඩේට් වෙන්න ඕන නිසා සමහර වෙලාවට අලුත් අලුත් දේවල් බෑන්ඩ් එකට එකතු වෙන්නේ අලුත් අලුත් හඬ එන්නේ එන්න මිනිස්සුන්ගේ දක්ෂතාවය අනුව ඉතින් ඒ නිසා දක්ෂ මිනිස්සු හැමදෙස්සම මගේ සංගීත කණ්ඩායමට එකතු කරගන්න මම කැමතියි. ඒ නිසා කට්ටිය වෙනස් වීම ගැන වචනේ මම එකගයකට. එකගයි. එකගයි. ඔයා විසීම කට්ටිය අයින් කරනවා. එහෙමම කියන්නත් බෑ. මම අයින් කරන්නෙත් නෑ සමහරලාට අවශ්‍යතාවලදී අවශ්‍යතාවය අනුව චේන්ජස් කරනවා. හරි. ඔයා කිව්වා මේ අප්ඩේට් වෙන්නේ නැතුණාම කට්ටිය පොඩ්ඩක් අයින් කරනවා කියලා කිව්වනේ දැන්. ඔව්. ඉතින් එතකොට ඔයාගේ තියෙන යම්කිසි කෙනෙක් තෝරා ගැනීමේ ප්‍රශ්නයක් ආරම්භයේදී තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? වාර තෝරා ගන්නකොට හිතෙන්නේ නැද්ද මෙයා පොඩි අවුල් චරිතයක් මෙයාත් ඒ ගමනක් යන්න බෑ. එහෙම වාර දැනෙන්නේ නැද්ද මුලින්? ඇත්තටම ඉන්ටර්වයුව කරද්දි මුලින්ම බලන්නේ සංගීතය පිළිබඳ හැකියාව. මොකද සංගීතය පිළිබඳ හැකියාවම තිබිලා ඉතර නැහැ කණ්ඩායම් හැඟීමක් තියෙන්න ඕන. හොඳ ක්වොලිටීස් තියෙන්න ඕන. ඉතින් සංගීත දක්ෂතාවය තිබ්බත් වැඩක් නැහැ කණ්ඩායම් හැඟීමක් නැත්නම් හරියට වෙලාවට ප්‍රැක්ටිස් වෙන්නේ නැත්නම් අපි නීති රීති පිළිපදින්නේ නැත්නම් අපිට හැමයක් එක වැඩ කරන්න අමාරු අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපිට සමහර අසීරු ඩිසිෂන් ගන්න වෙනවා. ඒ කියන්නේ සංගීත කණ්ඩායමේ පැවැත්ම සහ අනිත් සමාජිකයන්ගේ සම්බන්ධීකරණ කටයුතු සහ බැඳියාව අඩු වෙන එක වළක්වන්න එහෙම තීරණ ගන්න. රයිට්. දැන් මේ පොඩි සල්ලි තියෙන කට්ටිය බෑන්ඩ් හදන්න පටන් අරන් තියෙනවා ෂෝ කරන්න අරන් තියෙනවා එතකොට මේක ඒක වෙනම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා ඔයත් ඒ කැටගරියකේද නෑ අපි අතින් සල්ලි වියදම් කරලා අපි ෂෝ කරන්නේ එහෙම අවශ්‍යතාවයක් නෑ අපි දක්ෂණ අපි හොඳ දෙයක් අපේ රසිකයින්ට දෙනවා නම් රසිකයෝ අපිට කතා කරනවා මං හිතන්නේ අපේ සමාජිකයෝ කාටවත් එහෙම අවශ්‍යතාවයක් නෑ බෑන්ඩ් එකේ අතින් සල්ලි වියදම් කරලා ෂෝ කරන්න එහෙම එකක් අපේ බෑන්ඩ් එකේ නම් සිද්ධ වෙන්නේ නෑ නෑ ඔය බෑන්ඩ් එක හදාගත්තේ වාට සල්ලි తీර නිසා එහෙම නැත්නම් ඉන්කම් ටැක්ස් වලින් බේරෙන්න එහෙම දෙයක් කියලා හිතෙන්නේ නැද්ද වාට සල්ලි తీර නිසා ආ බෑන්ඩ් එක හදාගත්ත කියලා නෑ ඒක වැරදි මම ඇත්තටම බෑන්ඩ් එක හදාගත්තේ මම සංගීතයේ තියෙන ආසාව නිසා ඒක පොඩි කාලේ ඉඳලා මම මියුසික් එක තිබ්බ බැඳීම මගේම කියලා බෑන්ඩ් එකක් තියෙන්න ඕන ඒ සංගීතයත් එක තියෙන මියුසික් වල තියෙන ඇත්තම ඉන්ට්‍රෙස්ට් එක නිසා තමයි මම බෑන්ඩ් එක පටන් අරගෙන තියෙන්නේ රයිට් කට්ටිය කියනවා අඩු ගානට ෂෝ ගන්නවා කියලා අඩු ගානට ෂෝ ගන්නවා අපි නෙවෙයි ඔබ මතන වෙන බෑන්ඩ් එකකට අදාළ එකක් සමහර වෙලාවට අපි ගනිපු ෂෝස් වලට එයාලා වෙන බජට් එකක් දීලා අඩුවට ගන්නවා විශ්වාසින්ද කියන්නේ විශ්වාසින් කියන බොහොම විශ්වාසින් කියන අපි අඩු ගණන් වල ෂෝස් ගන්නෑ වැඩේ අතහැරියත් අපි අඩු ගණන් වල ෂෝස් ගන්නෑ සමහර එලිමහන් වේදිකාව අපි දකින්න අඩුවේ හේතුවක් එන්න පුළුවන් ඒක
පොඩ එලිමහන් වේදිකාවේ සමහර සංගීත ප්‍රසංග වලට ගොඩක් අර බෑන්ඩ් එක මේ ගානට කරනවා මේ බෑන්ඩ් එක මේ ගානට කරනවා ඒ නිසා ඔයාලත් මේ ගානට කරන ඒ 아무ත් අපිට වැය වෙන පිරිවැයක් තියෙනවා අපේ සමාජිකයට ගෙවන්න ඕන ගාස්තුවක් තියෙනවා ඉතින් ඊට වැඩි අඩුවෙන් ගෙවන්නකොට මම කැමති නෑ එහෙම කරන්න ඒ නිසා මම හිතන්නේ අපේ සංගීත කණ්ඩායමට ඔක අදාළත් එකක් නෑ රයිට් වෝට කියන සංගීත කණ්ඩායම හැමෝගේම ආදරයක් තියෙනවා ඒක අපිට දැනෙනව නැතිව නෙවෙයි දැන් ගමනක් යනවා ඔයා කියනවා වැඩිය එළියේ පේන්නේ නැහැ කියලා දැන් එතකොට ඔයාට තියෙන ලින්ක් එක තුල ඔයා වෙනම ඔයාගේ හදාගත්ත පෞරුෂත්වය තුල ඔයා වෙනම ෆැක්ටරි පාටි හරි එමුණ ඉන්ඩෝර් ෂෝ ටිකක් කරගෙන යනවා ඔව් ඔය දේවල් ඇතුලේ ඔයාලට හිතෙන්නේ නැද්ද සංගීත කණ්ඩායම් වල මේ දවස්වල ලොකුවට කතා වෙන දේක් තමයි මේ සද්ද කියන එක සමහරු එකෝස්ටික් රා හොයාගෙන යනවා සමහරු බීට් බෑන්ඩ් රා හොයාගෙන යනවා එතකොට මේ දෙක ඇතුලේ ඔයා කොහොමද ලිස්නව එහෙම නැත්නම් බලන් ඉන්න ප්‍රේක්ෂකයට උත්තර දෙන්නේ හොඳ ප්‍රශ්නයක් ඇත්තම බෑන්ඩ් එකක් වුණාම හඬ කියන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ අපි ප්‍රැක්ටිස් රූම් එකේ මොනවා ප්‍රැක්ටිස් කරත් වැඩක් නැහැ අපේ රසිකයන්ට යන හඬ තමයි වැදගත් වෙන්නේ ඉතින් මේ හඬ ගෝසාකාරී හඬකින් තොරව සා පැහැදිලි හඬක් අපේ රසිකයන්ට ලබා දෙන විදිහට තමයි අපි අපේ පූර්ණීම් කටයුතු කරන්නේ අපි අපේ පර්ෆෝමන්ස් ස්ටේජ් එකේ කරන්නේ. එතකොට ඉලෙක්ට් බීට් බෑන්ඩ් එකෝස්ටික් කියන දෙපැත්තෙම ප්ලේ කරන්න පුළුවන් හැකියාව තියෙන දක්ෂයෝ තමයි අපේ වෝට සංගීත කණ්ඩායමේ ඉන්නේ. අපි අපේ රසිකයාගේ නැත්නම් අපේ කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක බලනවා අපි. බීට් බෑන්ඩ් අපි ඕපන් ෂෝ එකක් කරනවා නම් අනිවාර්යෙන් බීට් බෑන්ඩ් වෙන්න ඕනේ. නමුත් ඉන්ඩෝ ෂෝ වල එකෝස්ටික් ප්ලේ කරන අවස්ථාව අපි තියෙනවා. අපේ අපිට එකෝස්ටික් ප්ලේ කරන්න හැකියාව තියෙන පිරිසක් තමයි අපි සංගීත කණ්ඩායමේ ඉන්නේ. ඉතින් ඒ අනුව ඒ අවශ්‍ය ප්‍රසංගය අනුව අපේ හඬ අපි වෙනස් කරනවා. හඬ වෙනස් කරා කියලා අපේ තියෙන අනන්‍යතාවයට හානියක් නොවන විදියට. ජනප්‍රියම චරිතයක් ඉන්න ඕන කියලා අපිට පුළුවන් අලුත් චරිත හදා ගන්න. ඉතින් අපි එහෙම චරිත දියුණු කරගෙන යමුගේ දක්ෂතාවය මත තමයි ඒක තීරණය වෙන්නේ. දැන් මට චරිතයක් හදනවට වැඩිය මගේ ප්ලේයර් කෙනෙකුට පුළුවන් තමන් බ්‍රෑන්ඩඩ් වෙන්න. ඉතින් ඇයි එහෙම වෙන්නේ නැත්තේ බෑන්ඩ් එක තුලේ? වෙනවා. එහෙම චරිත හැදුණු අය සමහර අය ගිහිල්ලක් තියෙනවා සමහර අය ඇතුලෙත් ඉන්නවා. ඉතින් ඇත්තටම මගේ බෑන්ඩ් එකේ චරිත ඉන්නවා. කියාම සමාජ මාධ්‍ය ආරමය තුලින් උන් චරිත කියලා දැනගන්න පුළුවන්. දැන් ඔයාගේ කට්ටිය ගලවලා ගන්නවා වෙන බෑන්ඩ් එකේ. එහෙම අවස්ථා වෙලා තියෙනවා. කවුද එහෙම කරලා තියෙන්නේ? නම් වශයෙන් කියන්න මම කැමති නෑ. ඔව්. නමුත් ඒ ගලවතු ගත්ත කට්ටියත් ඇත්තට මම පර්සනලි කතා කරලා තියෙනවා. දැන් එතකොට ඔයාගෙන් ගැලවෙන්නේ ඔයාගේ අඩුපාඩුවන් නිසා වෙන්න බැරිද? නැත්නම් ඒකට ඉන්න බෑ වගාව. ඇත්තටම සංගීත කණ්ඩායමක ශිල්පියෙක් හැමදාම එක සංගීත කණ්ඩායම රඳවා ගන්න අමාරුයි. ඒක මගේ වරදක්වත් වෙන සංගීත කණ්ඩායම නායකයෙ වරදක්වත් නෙවෙයි. ඔය බෑන්ඩ් වල නිතර මාරු වෙන මේ බෑන්ඩ් වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒක. කිසිම සංගීත ශිල්පියෙක් එකම සංගීත කණ්ඩායම කාලයක් ඉන්නේ නැහැ. අපිට වැඩි ගොඩක් ජනප්‍රිය සංගීත කණ්ඩායම වල ශිල්පීන් පවා එක තැන රැඳෙන්නේ නැහැ. සංගීත කණ්ඩායම මාරු වෙනවා එක්ක විදේශගත වෙනවා නැත්නම් මේ සංගීත අතහැරලා තමන්ගේ රැකියාව කරගෙන යනවා එහෙම අවස්ථා වෙනවා. ඒක මගේ වරදක් නිසාවත් වෙන සංගීත කණ්ඩායම නායක වරදක් නිසාවත් කියලා ඇඟිල්ල හරියටම දික් කරන්න බෑ. රයිට්. කට්ටිය ඔහම ගලාගෙන යනකොට ඒ කට්ටිය නවත්තන්න ඔයාගේ ප්ලෑන් එකක් මොකුත් නැද්ද? අනිවාර්යෙන් ප්ලෑන්ස් තියෙනවා. ඒක හරියන්නේ. හරි ගිහිල්ලක් තියෙනවා. මොකද සමහර වෙලාවල් වලට දැන් කාලයක් තිබ්බා ෂෝස් නැති කාලයක් තිබ්බා. ඒ කියන්නේ රටේ තිබ්බ ප්‍රශ්න එකක වදුරු එක සංගීත ප්‍රසංග නැති කාලයක් තිබ්බා. ඒ කාලෙ තින් ගොඩක් ජීවත් වීම පහසුතාව ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ වෙලාවල් වලට සමහර අයට සංගීත එපා වෙනවා. ඉතින් ඒ වෙලාවට අපි උන්ව රඳව ගන්න උන්ගේ ප්‍රශ්න වලට කොහොමද පිට වෙන්නේ කියලා බලලා හැකියාවෙන් උදව් උපකාර කරලා තියෙනවා. හරි. විවිධ ප්ලෑන්ස් දැම්මත් යන එකේන මොකද්ද අර කොරහත් මොකද්ද බිඳගෙන යනවා කියලා කියනවා. රයිට්. මහරගම වෝට සංගීත කණ්ඩායම සාමාන්‍යයෙන් මේ කොළඹ ප්‍රදේශයේ නියෝජනය කරන සංගීත කණ්ඩායම් අතර ඉහළින්ම තියෙන සංගීත කණ්ඩායමක්. හැබැයි ඔයා කව අප්ඩේට් වෙන්න ඕන කියලා. අනිවාර්යෙන්ම. හැබැයි අප්ඩේට් වෙන ඕනේ මදි වගේ දෙයක් දැනෙන්නේ නැද්ද නිකන්? අපි ඕන දෙයකට හදිසි වෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට අප්ඩේට්. අපි දන්නවා අපි අප්ඩේට් විය යුතු ප්‍රමාණය. ඉතින් හදිසි නොවේ ඕන හැම දෙයක්ම ඉක්මනට වැළඳ ගත්තොත් ඒක ඉක්මනටම නැති වෙන්නත් පුළුවන්. සයික අවශ්‍ය කාලෙන් කාලෙට අවශ්‍ය ප්‍රසංගයට ගැළපෙන විදිහට අපි අප්ඩේට් කරනවා. හදිසි වෙලා අප්ඩේට් වෙන්නේ නැහැ. මම හිතනවා අපි යන ගමන වේගය අඩුත් නැහැ, වේගය වැඩිත් නැහැ කියලා. ඇයි වෝට සංගීත කණ්ඩායමට විදේශ සංචාර ලැබෙන්නේ නැත්තේ? විදේශ සංචාර ලැබීම නැති ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉදිරියේදී අපිත් එක
සංගීතකරු කීප දෙනෙක් කතා කරගෙන යනවා මොකද තාම මම බෑන්ඩ් එක පටන් අවුරුදු 7ක් වගේ වෙන්නේ ඉතින් විදේශ සංචාරවලට ඇත්තම සහභාගී වෙලා නැහැ ඉදිරියේදී ලැබෙයි කියලා ලොකු විශ්වාසයෙන් අපි ඉන්නවා right ඔයාගේ විශ්වාසය සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා thank you අද රෝන් ටර්න් එක තුලේ බොහොම ලස්සනට ටර්න් වුණා ලස්සන කතා බහක් ගියා නලින් නලින් අබේ වර්ධන නලින් අබේ වර්ධන right වයි සරහට බෑන්ඩ් එකට කලමනාකාරීත්වයට යම් යම් කට්ටිය බඳවා ගන්නවද එහෙම නැත්නම් ඔයාම ඉස්සරහට තනියම මේ හැමදේම හැන්ඩල් කරනවද ඇත්තටම මට හොඳ කලමනාකරුවෙක් ඉන්නවා මම හිතනවා වෙන කෙනෙක් අවශ්‍ය වෙන එකක් නැහැ කියලා right අපි එනම් ඕඩ සංගීත කණ්ඩායමට සුබපතනව අවසානයේ දිවාට මොකද්ද කියන්න තියෙන්නේ ඇත්තටම ඩිලන් කියන්න කැමතියි අද වෝටර් බෑන්ඩ් එක යම් කිසි තැනක ඉන්නව නම් අපිට ඒකට ලොකු හයියක් වුණා ෂායිප්පෙම් ඉතින්දී හිරුමාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්ලා මැතිතුමාගේ සංකල්පයක් වුණ ක්‍රියාත්මක වන ෂායිප්පෙම් සින්දු කාමරයේ ඇත්තටම පස්සතාවක් අපි ප්ලේ කරලා තියෙනවා ඉතින් ඒ හැම ප්ලේ කරපු හැම වතාවකම අපිට ලොකු ප්‍රතිචාර ලැබුණා ඉතින් ඒ වෙනුවෙන් අපේ වෝට කියන නම උස්සන්න අපිට ශක්තියක් වුණ හිරුමාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා ඇතුළු समस्त कार्य मंडल सीट दिनाट अभी वोट संगीत कंडे मगेत शिल्पी गौरव स्तुति मम्मी कमती वोट संगीत कंड नायक नलिन अभिवर्धन जय वेण शुभ वेणु बहुलासन कथा भाग्य अभी बलमु लबन सती कौद मे टर्ण कतुले मे कथा बलाग्नि जय वेवा